ලංකාවේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට තියෙන ලොකුම අභියෝගය තමයි මං හිතන්නේ පිළිගැනීම acceptance කියන එක. Everyone, මගේ නම භූමි හරේන්ද්‍රන්. මම දැනට ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව වෙනුවෙන් කටයුතු කරන මානව හිමිකම් ක්‍රියාකාරිනියක්. ඇත්තටම මං හිතන්නේ අනිත් හැම ගැටලුවක්ම අභියෝගයක්ම බැඳලා තියෙන්නේ පිළිගැනීම තියෙන තැන ගෞරවය තියෙනවා ගෞරවය තියෙන තැන ඇතුළත් කර ගැනීම තියෙනවා එතකොට ඇතුළත් කර ගැනීම කියන තැනදී එතකොට අවස්ථාවන් උදා වෙනවා ඒ අවස්ථාවන් උදා වීම මත මිනිසෙක්ට අභිමානවත්ව ජීවිතයක් ගත කරන්න අවස්ථාවන් ඉබේම සැලසෙනවා ඒ මාර්ගය ඉබේම සැලසෙනවා ඉතින් මං හිතන්නේ acceptance එහෙම නැත්නම් පිළිගැනීම කියන එක තමයි මම හිතන්නේ ලංකාවේ දැන තියෙන ලොකුම අභියෝගය ලංකාවේ ජීවත්වන සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව වෙනුවෙන් නීති කෙටුම් පතක් සම්පාදනය කරමින් ඉන්නවා. ඒක ට්‍රාන්ස් ප්‍රොටෙක්ෂන් බිල් එක කියලා අපි කියනවා. මේක අනිකුත් ආසියාතික රටවල දැනටමත් සිදු කරලා තියෙන ක්‍රියාවලියක්. අපි දැන් තමයි අතන මේක ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේකෙදි ලංකාවේ ට්‍රාන්ස් පුද්ගලයෙක්ට අභිමානයෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන් වපසරියක් එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එකක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන හැම අංශයක්ම අවධානය යොමු කළා තියෙනවා. මම මේ මානව හිමිකම් ශාස්ත්‍රයේ කටයුතු කරන්න පටන් අරන් වසර 12ක් වෙනවා. ශ්‍රී ලංකා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලය දිගයි නම. එහෙම නැත්නම් නැෂනල් ට්‍රාන්ස්ජෙන්ඩර් නෙට්වර්ක් එක පටන් අරන් අවුරුදු 4 මාරක් වෙනවා. ඉතින් මේ හැම මේ දේවල් වලට ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංවිධාන සංගමය විශාල දායකත්වයක් මගේ ජීවිතේ ලබා දීලා තියෙනවා. මගේ ආරම්භයත් එතන මම ඔවුන් එක්ක සම්බන්ධතාව ගන්න කටයුතු කරන්න ඉස්ලාම් පටන් ගත්තේ NTN එක එහෙම නැත්නම් National Transgender Network එක පටන් ගන්නත් ඔවුන් මූලිකවම විශාල දායකත්වයක් ලබා දුන්නා. මේ තාක් කරපු දේවල් වලට තනියෙන් ක්‍රෙඩිට් ගන්න කැමති නැහැ. මොකද මම හිතන්නේ මට මේ දේවල් තනියෙන් කරන්න පුළුවන් කියලා. විශාල පිරිසකගේ දායකත්වය මට ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතනවා යම් තාක් සාර්ථක ගමනක් එහෙම නැත්නම් අර්ථවාන්විත වෙනසකට යන්න පුළුවන් පාරක් කපන්න මන් දායකත්වය ලබා දීලා තියෙනවා.